සිය බස සිය හඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. කියවීමෙන් මිනිසා පිරිපුන් වී ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙරටක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියඬ අපේ වෑයම පුතන්ගෙන මතක් වේ. ගුවනේ ඇසෙන ඔබේ හඬ, ඔබේම සියහඬ පොතක් ගැන වතක් වැඩසටහනට නව පරපුරේ දක්ෂ ලේඛිකාවක් අදත් සහභාගී වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් සියහඬ. අපි කැමති අපේ ශ්‍රාවකයන්ට ඔබේම හඬින් ඔබ ගැන කියනවා නම්. මුලින්ම සිය හඬට ජානි වසන්ති මහත්මියට දෙවෙනි ස්තුතිය. මේ වැඩසටහනට මාව සහභාගී කරගත්තට, ඒ වගේම සභාපතිතුමිය ඔබතුමියටත් දෙවෙනි ස්තුතිය මේ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට. මගේ නම තිස්නා ක්‍රිෂාන්ති සේනානායක. මගේ ගම මිනුවන්ගොඩ. නමුත් මන් දැනට පදිංචිව ඉන්නේ ආනමඩුවේ. මට මල්ලි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා. මට ඉන්නේ අම්මා විතරයි. අපච්චි නැති වෙනකොට මං ගොඩක් පුංචි. අපච්චිගේ මූණ මට මතකවත් නැහැ. මගේ මුළු ජීවිතේම මගේ අම්මා. මං ජීවත් වෙන්නේ අම්මා නිසා. ඉතින් ඒ තමයි මගේ විස්තර. තිස්නා ක්‍රිෂාන්ති සේනානායක, ඔබ මේ ක්ෂේත්‍රයේ පැමිණි ආකාරය ගැන විස්තරයක් දැනගන්න අපි කැමතියි. මේ ක්ෂේත්‍රයේ පැමිණීම ඇත්තටම මහඹුවා. ඒ කියන්නේ හේනකින්වත් නොහිතපු දෙයක්. 2017 අහම්බෙන් ගුණ ගැහුණු පේජ් එකක් නිසා, පුංචි කාලේ ඉඳලා තිබුණු අර ලියන ආසාව නිසා මට නවකතාවක් ලියන්න හිතුණා. ඉතින් ඒ කාලේ ලියන්න හරියට තේරුමක්වත් තිබුණේ නැහැ. මොකද සිංහල ටයිප් කරන්නවත් දන්නේ නැති මට්ටමක. ඒ කියන්නේ මම ෆෝන් පාවිච්චි කරේ නැහැ අවුරුදු ගානක්. ඒ ප්‍රතිපත්තියක් විදිහට ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. 2017 තමයි මම ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරේ. ඉතින් ඒ නිසා ඒ ආසාව නිසාම කොහොම හරි හැමදේම ඉගෙනගෙන මටත් හිතුණා කතාවක් ලියන්න කියලා. මුහුණු පොතේ ඒ දවස්වල ලියපු, ඒ දවස්වල අදටත් ඉන්න කෙනෙක්, නිල්ලේ සාරංග කියලා නංගි කෙනෙක්. ඉතින් එයාගේ නවකතාවක් මම දැක්කා මැකෙනස් සෙනෙහස කියන පේජ් එකේ. ඒ පේජ් එකට ගිහින් බලද්දී ඒකේ නවකතා ගොඩාක් තිබුණා. ඒ පේජ් එකෙන් තමයි මගේ ආරම්භය පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේ පේජ් ඇඩ්මින්ට මම මැසේජ් එකක් දැම්මා, මටත් ආසයි ඔයාලගේ පේජ් එකට නවකතාවක් ලියන්න කියලා. ඊට පස්සේ මේ පේජ් එකෙන් මට රිප්ලයි එකක් ආවා, හරි අක්කා ඔයා අපිට නවකතාවක් කියලා දෙන්න, හොඳයි නම් අපි පේජ් එකේ දාන්නම් කියලා. ඒ විදිහට මුහුණු පොතේ දිගහැරෙන මුල්ම නවකතාව විදිහට මම සැබෑ සිහිනයක් ලියුවා. ඒක කොටස් 15ක වගේ පුංචි කතාවක්. හැබැයි කතාව කියන්නේ සාර්ථකම නැහැ. මම දන්නවා ඒක සාර්ථකම නැහැ කියලා. නමුත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒ විදිහට තමයි මම මගේ ගමන ආරම්භ කරේ. හැබැයි මම ඒ වෙනකොට මල් වරුසාවක් කියලා කතාවක් ලියමින් හිටියා. නමුත් ඒක මම මුහුණු පොතට දාන්නේ නැහැ කියන මතය තමයි හිටියේ. ඊට පස්සේ තමයි දිගින් දිගටම
කනවකතා ලියන්න ගත්තේ ඒත් නොමැකෙන සෙනෙහස කියන පේජ් එකේ පමණයි මගේ කතා ඒ දවස්වල ගියේ අද පොතක් විදිහට එළි දක්වලා තියෙන සෙනෙහසයි මගේ මගේ තුන්වෙනි නවකතාව මුණු පුත තුල දිග හැරුණ මේ මීට අවුරුදු 3-4කට විතර කලින් ඒ විදිහට තමයි මම මේ ශේෂ්ත්‍රයට ආවේ අහඹුවක් වුණු ඒ ගමන මං හිතනවා අද සාර්ථක වෙලා තියෙනවා කියලා වැරදි අඩුපාඩු හදාගෙන යන්න පුළුවන් ගමනක් වෙයි කියලා විශ්වාස කරනවා දිස්නා මේ ඔබේ පළමු පොතද එහෙම නැත්නම් මේ ඔබේ කීවෙනි පොතද සෙනෙහස ඔබයි මගේ කියන්නේ මගේ කුළුඳුල් නව කතාව මේ තමයි මේ ගමනේ ආරම්භය විශ්වාස කරනවා ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා උපරිම සාධාරණ විදිහට ඉස්සරහට යන්න උත්සාහ කරනවා මේ පළවෙනි නව කතාවත් එක්ක මේ පොත ලියන්න ඔබව කොළඹපු හේතුව මොකක්ද එහෙම විශේෂ හේතුවක් තිබුණේ නැහැ ඒ වෙනකොට මම මුහුණු පොත තුළ දිගහැරුණු නව කතා දෙකක් තිබුණා මේ තුන්වෙනි කතාව ඉතින් ඒ කියන්නේ ඒ කතා දෙකම මීට වෙනස් ඉතින් මට හිතුණා ඒ දෙකටම වැඩි වෙනස්කමක් ලියන්න ඒ විදිහට තමයි ඔය කතාව මගේ අතින් ලියුනේ එහෙම විශේෂ හේතුවක් නැහැ ඔව් විශේෂ හේතුවක් නැහැ නමුත් හිතර දැනුණු දෙයක් ලිව්වා Hey, Rudy. Mano, venumbai.
පොත කතෘ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශන සමාගමක ප්‍රකාශනයක්ද මේ කෘතියක කේස්බුක් ප්‍රකාශනයක් ප්‍රකාශන ආයතනයක් විසින් කරපු දෙයක් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කේස්බුක් ප්‍රකාශන ආයතනයට සහ එහි කාර්ය මණ්ඩලයට මගේ හිතේ තිබුණු ලස්සන හේනයක් මේ විදිහට ඉෂ්ට කරගන්න මට හයියක් වුණාට ස්තුතියි කේස්බුක්ස් පොතේ කවර නිර්මාණයේ කාගේද පොතේ කවර නිර්මාණයේ නලින් පීරිස්මල්ලි මට ඕන විදිහට මං කියපු විදිහට ෆොටෝස් හොයලා ඒ දේවල් ලස්සනටම පිළිවෙලට කරලා දුන්නට ගොඩාක් ස්තුතියි එයාගේ ලස්සන කවර නිර්මාණය නිසා මං විශ්වාස කරනවා මගේ පොත තවත් ලස්සන වුණා කියලා ඉතින් ඔහුට හදවතින්ම ස්තුති කරනවා මේ අවස්ථාවේ ගොඩාක් ස්තුතියි මල්ලි මට ලස්සන කවරයක් නිර්මාණය කරලා දුන්නට ගොඩාක් ස්තුතියි එතකොට පොතේ පරිගණක අක්ෂර සංයෝජනය කලේ කවුද විසිනා පොතේ ටයිප් සෙටින්ග් කරේ අශ්විනී ජයවර්ධන අක්කා ආයතත් බෙහෙවින් ස්තුතියි දුන්න සහයෝගයට සියලු වැරදි නිවැරදි කර ලස්සන පොතක් නිර්මාණය කරන්න ඇයිගෙන් මට ලැබුණු සහයෝගය බෙහෙවින් අගය කරනවා බොහොමත් ස්තුතියි අශ්විනී අක්කේ පොතේ අන්තර්ගතය ගැන කෙටියෙන් අපේ ශ්‍රාවකයෝ වෙච්ච ඔබේ පාඨකයන්ට පවසන්න සෙනෙහසබයි මගේ කියන්නේ ප්‍රේම වෘතාන්තයක් ඉෂුවකි එක පවුලක් ඇතුළේ සිදුවෙන සිදුවීම් පෙළක් මල පොතේ අකුරක් නැතුත් අහිංසක ගැහණු ළමයෙක්ගේ ජීවිත කතාවක් ඉතින් ඇය ජීවිතයට මුහුණ දෙන විදිය ඇය ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය ඒ ප්‍රශ්න වලට උත්තර හොයන විදිය ඇය දියණිය ලේලිය අද බෙරින්ද මම විදිහට ඇගේ ජීවිතය ගොඩනගා ගන්න විදිහ මේ කතාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඊට වඩා දෙයක් මම කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. හැමෝටම ආරාධනා කරනවා සෙනෙහසුබයි මගේ අරගෙන බලන්න. බලලා ඔබට දැනෙන දේ කියන්න. හොඳ හෝ වැරදි. මොකද ප්‍රාථමික ඔබගේ අදහස් වලින් තමයි මට ඉදිරියට යන්න පුළුවන්. මේට වඩා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් මට අඩුපාඩු හදාගන්න පුළුවන් ඉතින් ඉල්ලා සිටිනවා බලන හැම කෙනෙක්ම දසනසේ නානායක කියන මගේ මොනපත හරහා ඔබේ අදහස් මට දක්වන්න මම ඒකට ගොඩක් කැමතියි මොකද මට ඉස්සරහට යන්න ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් ඕන ආදරෙන් ඉල්ලා සිටිනවා හොඳ හෝ නරක මට ඇවිල්ලා කියන්න කවදාවත් ඔයාලත් එක්ක මන් තරහ වෙන්නේ නැහැ නරක කිව්වයි කියලා මට අනිවාර්යෙන් මගේ වැරදි අඩුපාඩු හදාගන්න නම් ඕගොල්ලන්ගේ අදහස් ඕන ඔබේ ආදරණීය පාඨකයන්ට මේ පොත ලබා ගන්න පුළුවන් ආකාර මොනවද සෙනෙහසබයි මගේ කෘතිය මිලදීගත හැක්කේ සරසවි සිරුම ශාකාවලී දයවංශ බුක්ෂොප් සූර්ය බුක්ෂොප් බුක්රට් ට්‍රේඩින් කැපේ රාජකිරිය ඒ වගේම කේෂි බුක්ස් ඔන්ලයින් හරහත් ඔබට පොත ඇනවුම් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම දිස්නා සේනානායක මුහුණු පොත හරහත් ඔබට පොත ඇනවුම් කරන්න පුළුවන්. ඔබට ලේසිම පහසුම විදිහට පොත ලබා ගන්න මේ ස්ථානවලින් පුළුවන්. අවසන් වශයෙන් ඔබට මේ පුත්‍ර සහයෝගය ලබා දුන් පුද්ගලයන් කවුද කියලා සඳහන් කරලා එයාට ස්තුති කරන්න මෙන්න ඔබට අවස්ථාව. ස්තුති කරන්න නම් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධානම ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ අම්මට. අද මන් තැනක ඉන්නවා නම් අද මන් දෙයක් කරා නම් මගේ ජීවිතේ මොනවාම හරි දෙයක් මම ලබාගෙන තියෙනවා නම් ඒ මගේ අම්මා නිසා. මොකද ඇය මට ඒ තරම්ම හයියක් වුණා. මගේ අප්පච්චි නැහැ. අපච්චිගේ මොනවත් මට මතක නැහැ ඇත්තටම. අපච්චි නැති වෙනකොට මං හරි පුංචි ඉස්කෝලේ යන්නෙවත් නැහැ මං හිතන්නේ. ඔව් ඉස්කෝලේ යන්නෙවත් නැහැ මම මොන්ඩිසෝරි යන වයසේදී මගේ අපච්චි මට නැති වුණේ. ඉතින් ඒ කාලේ ඉඳලා ජීවිතේ තනියම නැගිටින්න පුළුවන් වෙනකන් මගේ අම්මා මාව හදාගත්ත විදිහ මගේ අම්මා මට කරපු දේවල් විදිහ ඒ හැමදේම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.
जीवित मुहन देने कोई तरह अमार देखिए मे समाज ओण मगे अम्मा ए जग्रहण करा के मंग विश्वास करवा अद मंग इन थेन संपूर्ण गौरव मगे अम्मा जे मगे जीवित मंग वैडिय मादरे मगे अम्मा जे ए अम्मे फन थी मगे अम्मा जे मे वेला मंग स्तुति किया गोडा पिंग अम्मे මට මේ දුන්නු ජීවිතේට අද දෙයක් කරන්න පුළුවන් උනේ ඔයා දුන්නු ඒ ශක්තියට ඔයා දුන්නු ඒ ආශිර්වාද නිසා स्तुति अम्मा ये वगे में देवनी के ना लोकु विचित नाम बरेरा ओ मैं लोको शक्ति आकुना में विधि हेटे मगे नाम कथा वकृति आप विधि हेटे अली तक पन ओगे सहयोग या नत्नम समार विट मट अद में नाम कथा में विधि हेटे प्रेक्षक यात्रा तरायान बेरिवे नतिबुना अद मगे पातक में नवकथाव कियवन एक मुल्म स्तुति अन्नोने मगे लोकूट लोकोयाट गोडा की स्तुति हेम अवस्थावक मगे लगे मट हय्या हेम देखे
හැම අවස්ථාවකම ඔයාමට ලොකු ශක්තියක් වුණා. ඒකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම නිමල් අංකල්, නිමල් ලොඩුගම සර්, ඔවුන්ටත් බොහෝ ස්තුතියි. ඒ නිසා තමයි මට කේශි පබ්ලිකේෂන් ආයතනයේ මුණ ගැහෙන්නේ. ඔව් හරහා තමයි කේශි පබ්ලිකේෂන් ආයතනයේ ප්‍රධාන කොසල මහත්මා මුණ ගැහෙන්නේ. ඔහුගේ මුණ පුත හරහා මම ඔහුගෙන් අහනවා, කොසල අයියේ මටත් ආසයි පුතක් කරන්න, ඔයගොල්ලෝ ආධුනිකයට අත දෙනවද? ඔහු දෙන උත්තරේ, හරි නංගි අපි කරමු. ඒ විදිහට තමයි සෙනෙහසුබයි මගේ කෘතියක් විදිහට වාර්තක පිරිස අතරට එන්න මුල්ම අඩිතාලම තියන්නේ. ඒ විදිහට තමයි කේශ පබ්ලිකේෂන් එකේ අධිපතිතුමිය කේශිදරු සූර්යදාස මුණ ගැහෙන්නේ. ඇයත් සමග කතා කරද්දී ඇයත් මට ලොකු හයියක් වුණා. ඇය කියපු හැම වචනයක් ගානෙම මට දැනුණා මගේ හිනේ ලස්සනට පාට වෙයි කියලා. ඔහුන් කීප දෙනා එකමුතුව සෑදුණු මේ මගේ ගමනේ ආරම්භය මං හිතනවා ඉස්සරහට යන ලොකු ශක්තියක් වෙයි කියලා. ඒ වගේම කේශ පබ්ලිකේෂන් ආයතනයේ හැමෝටම ගොඩාක් ස්තුතියි. මං වෙනුවෙන්, මගේ හීන වෙනුවෙන් මට දුන්න සහයෝගයට විශේෂයෙන් කේශි ඔබතුමීට ගොඩාක් ස්තුතියි. මගේ හීන ලස්සනට පාට කරලා දුන්නට. ඒ වගේම මේ පුත වෙනුවෙන් තව බොහෝ පිරිසක් ඉන්නවා මට උදව් කරපු වචනින් හරි. ඒ හැමෝ ගැනම මට නම් වශයෙන් කියන්න බැරි වුණත් පොදු ඒ හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. මං හිතනවා මට ඔයාලා කාවත් අමතක වෙලා නැහැ, අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඒ වගේම මේ නව කතාව කෘතියක් විදිහට ජනතාව අතරට අරන් යන්න මට ශක්තියක් වුණු ප්‍රධානම අය තමයි මගේ පාතක පිරිස. ඔවුන් මට දුන්නු ශක්තිය, ඔවුන් මට දුන්නු හයිය නිසා තමයි මට මේ වගේ හීනකට යන්න පුළුවන් වුණේ. තිස්නා සේනානායක කියන කෙනා කවදාවත් මේ වගේ හීනයක් ගැන, මේ වගේ දෙයක් ගැන හිතේ තියාගෙන ජීවත් වුණු කෙනෙක් නෙමෙයි. ඉතින් මේ විදිහට අද ඔයාලා අතර මං යම් තාක් දුරට හරි ඉන්නවනම් ඒකට ප්‍රධානම හේතුව මුහුණු පුත හරහා මට සම්බන්ධ වුණු මගේ පාතක පිරිස. ඔවුන් නිසා තමයි මට ඒ ශක්තිය ලැබුණේ. ඉතින් හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. වසර හතරක් පුරාවට මාත් එක්ක නැසලේ මගේ හැම දෙයක්ම දරාගෙන සමහර අවස්ථාවල එයාලට අවශ්‍ය වෙලාවට මට මගේ කතාව දහන්න බැරි වුණ අවස්ථා තිබුණා. ඒ හැම දෙයක්ම දරාගෙන මාත් එක්ක අදටත් ඒ පිරිස ආදරෙන් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ නිසා තමයි අද මට මේ විදිහට යන්න පුළුවන් වුණේ මේ ගමන. එයාලා මාව එදා අතහැරියා නම් මට කවදාවත් මේ වගේ දෙයක් ගැන හිතෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මං මගේ වචනෙන් කියනවා නම් මගේ කෙල්ල කොල්ලු ටිකට මං ගොඩක් ආදරෙයි. ඒ වගේම කියන්න ඕනේ කැමරු දිසානායක මල්ලි, ඔහු නිහඬවම මට ලොකු හයියක් වුණා. හැම අවස්ථාවකම මොනම ප්‍රශ්නය ආවත් අක්කේ මෙහෙම කරන්න කියන එක හැමතිස්සම කියන්නේ කියලා මාව දෙරිමත් කරපු කෙනෙක් තමයි කැමරු දිසානායක කියන්නේ. ඉතින් මල්ලි ඔබටත් බොහොමත්ම ස්තුතියි ඒ දුන්නු ආදරයට. ඒ වගේම විජිත මල්ලි ඔබටත් බොහොමත්ම ස්තුතියි. තව බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් ස්තුති කරන්න ඕන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි උදේලාල් අයියා. ඔහුත් බොහොමත්ම ලොකු වෙහෙසක් ගත්තා මුල්ම අවස්ථාවේ මගේ පොත කරන්න. නමුත් ඒ අවස්ථාව මට මගේ අරුණා. ඔහු මුල්ම අවස්ථාවේ බොහෝ වෙහෙසක් ගත්තා මගේ පොතේ වැඩ කටයුතු කරන්න. නමුත් ඒ අවස්ථාව මග ඇරිලා දෙවැනි අවස්ථාව තමයි මේක. ඉතින් ඔහුව මතක් නොකරම බෑ. මොකද ඔහු මතක් කරන්න මොන හුත් ලොකු හයියක් වුණ නිසාම. නම් වශයෙන් මේ ටික දෙනා තමයි. නමුත් ඊට අමතරව මට උදව් කරපු බොහෝ පිරිසක් ඉන්නවා.
එවැගේම නමකෙන සෙනහස පේජ් එක එහි ඇඩ්මින් සිතූ පෙරේරා ඇය තමයි මට මේ විදිහට මිනිසුන් අතරට එන්න ලොකුම හයිය උනේ ඇය තමයි මාව ප්‍රේක්ෂකයෝ අතරට අරන් ගියේ ඉතින් ඇයට බොහොමත්ම ස්තුති කරනවා මොකද මට දුන්නෝ ඒ සහයෝගය නිසා තමයි අද මං ඉන්නව නම් තැනක ඉන්නේ ඉතින් එයාලා දැන් මාත්තික නැති වුණත් ඇයි කොහේ හෝ ඇති සතුටින් ඇයටත් බොහොමත්ම ස්තුතියි කියනවා ඒ වගේම අවසාන වශයෙන් සියඳ කාර්මණ්ඩලයට සහ ඉෂුවක්ගේ ඔබටත් ඒ වගේම ජනිවසන්ති මහත්මිය ඔබටත් සියඳ සභාපතිතුමිය ඔබටත් බොහොමත්ම ස්තුතියි මම මේ වැඩසටහනට සහභාගී කරගත්තට ඒ වගේම ඔබතුමියගේ නාලිකාවේ මගේ නවකතාවක් සියහඬ රංගමණ්ඩල තුලින් රිදැක්වීම සම්බන්ධව නැවතත් බොහොමත්ම ස්තුතියි කියනවා. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබ සැම හැම දෙනෙක්ටම මට සහය දුන් හැම දෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. හොඳයි විස්නා ප්‍රශාන්ති. ඔබේ ලේඛන ජීවිතයට වගේම ඔබේ පෞද්ගලික ජීවිතයට ඔබේම සියහඬේ අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට පුතන්ගෙන මතක් ඉතින් සතියක පුංචි සුබුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා ලබන සතියේ බදාදා හරියටම රාත්‍රී 9ට මුණගැහෙන බලාපොරොත්තු වෙයි සුබ රාත්‍රියක් ආදරණීය සියහඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට ගැන සිතා බලන විට විමසලා මතක සැමරුම් නිබඳ අවදි වෙයි සිත පෙලා ඔබ නැතිව මම තවම ගෙවන මේ ජීවිතේ වේදනාවන් තනිකමද එක් වෙලා සුනක් මත තබා පිදු ප්‍රේමය ඔබේ රුදුරු වූ හැටි දරා ගනු බෑ තවම දෛවයත් ඇයි මෙසේ පාරන්නේ මුදු සිත දෙනවද මට ජීවිතය ගැන සිතා බලන විට විමසලා මතක සැමරුම් නිබඳ අවදි වෙයි සිත පෙලා ඔබ නැතිව මම තවම ගෙවන මේ ජීවිතේ වේදනාවන් ගෙනේ තනිකමද එක් වෙලා
ඔබට නොහැඟෙනා නමුත් මගේ ප්‍රේමයේ අරුම හදවතේ ගැඹුරේම තියෙන්නේ ඔබේ නම දුක දරාගනු බැරිව විදුම් දෙන මුත් තාම හැඳින්නෙමි මම ඔබ ජීවිතය ගැන සිතා බලන විට විමසලා මතක සැමරුම් නිබඳ අවදි වෙයි සිත පෙලා ඔබ නැතිව මම තවම ගෙවන මේ ජීවිතේ වේදනාවන් ගෙනේ තනිකමද එක් වෙලා හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ